සමීක්ෂණයක් කළොත් මේ රටේ දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමට කැමතිද අකමැතිද කියලා මම නම් හිතන්නේ 90%ක්වත් කිය කියලා මේක පෞද්ගලීකරණය කරන්න කියලා. අධ්‍යාපනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තිබුණා. සමහර තැන් පෞද්ගලීකරණය කරාම හොඳයි කියලා හිතෙන ඔබතුමාල කරන මේ මතු කිරීම එක්ක සමහර තැන් පෞද්ගලීකරණය කරාම හොඳයි කියලා හිතෙන ඔබතුමාල කරන මේ මතු කිරීම එක්ක ආයතනයක් පෞද්ගලික ආයතනයක් බවට පත් වුණොත් ඔවුන්ට වියදම් කරන මුදලක් තියෙනවා, ආයෝජනය කරන මූලික ප්‍රාග්ධනයක් තියෙනවා, ඔවුන්ට ප්‍රතිලාභයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් පද්ධතිය ක්‍රියාත්මක කරනවා, කාර්යක්ෂම සේවයක් ලැබෙනවා. අපි විශ්වවිද්‍යාලේ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු මිනිස්සු. ඒකට විශ්වවිද්‍යාලේ කාලෙදී අපි මේ පෞද්ගලීකරණයට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරවලට සටන් වලට ඒ වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි අය. දේශපාලනික වශයෙන්ුත් ඒ රාජ්‍ය සම්පත් සුරකීම කියන කඳවුරේ තමයි අපි හිටියේ. හැබැයි පෞද්ගලික අත්දැකීම් සහ අහන්න දකින්න දේවල් එක්ක බැලුවම අපි නිකන් සමීක්ෂණයක් කළොත් මනෝජ් මේ රටේ දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමට කැමැතිද අකමැතිද කියලා මම නම් හිතන්නේ 90%ක්වත් කිය කියලා මේක පෞද්ගලීකරණය කරන්න කියලා. ස්ටේෂන් එකට ගිහිල්ලා ටිකට් එකක් ගන්න කිව්ව කවදාකවත් මුණ බල ටිකට් එකක් දෙනවද මිනිහෙක්ගේ? කොච්චර වැණුම් අහලා තියෙනවද මේ ටිකට් එකක් ගන්න ගිහිල්ලා? කෝච්චි එන්නේ කීයටද කියලා ඇහුවොත් එහෙම කවදාකවත් වැණුම් වහ උත්තරයක් හම්බෙලා තියෙනවද කියනවා අපිට? කෝච්චි එක යන්න පුළුවන්ද හොදලා පිළිවෙලකට පිරිසිදුව තියෙනවද? ඉතින් ඒ වුණාට ඉන්න සේවකෝ පිරිස සමහරට මේ දැන් මේ මාව කරන්න හදයි මේක කිව්ව කියන. නමුත් මේ අපේ අත්දැකීම්නේ මනෝජි දනවනේ කෝච්චි. හැබැයි අපි මේ දකුණු ආසියානු කලාපේ වැඩි ඕනේ නැහැ බංග්ලාදේශ වල ගත්තොත් එහෙම. එහෙම නැත්නම් වෙනත් රටක ගත්තොත් එහෙම කොච්චර ඉහළ සේවයක් සපයනවද? දැන් මේක පෞද්ගලික ආයතනයකට දුන්නොත් එහෙම ගාන ටිකක් වැඩි වෙයි කෝච්චි ටිකට් එකේ. හැබැයි හොඳට පිරිසිදුව ඒසි කරපු කෝච්චි එක හරි වෙලාවකට යන්න පුළුවන් නම් මිනිස්සු කැමති වෙයි. ඉතින් ඒ වගේ දැන් අපි දරපු අදහස් සමහර වෙලාවට මේ පෞද්ගලික අත්දැකීම් එක්ක අහන දකින්න ලැබෙන දේවල් එක්ක මං හිතන්නේ වෙනස් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම පෞද්ගලීකරණය පිළිබඳ මම දැඩි ලෙසම ඒක අනිත් පැත්තේ හිටිය කෙනෙක්. ඒක රාජ්‍ය සුරක්ෂිත කරන්න ඕන, රාජ්‍ය ශක්තිමත් කරන්න ඕන, රාජ්‍යයට විශේෂයෙන්ම මේ අත්‍යවශ්‍ය ආයතන ගණනාවක් තියෙන ඕන. හැබැයි මම දැන් හිතනවා අපි ජාතික ආරක්ෂාවට රිජුලේෂන් අදාළ වෙන ආයතන ඇරෙන්න අනිත් ඒවා යම් කිසි විදියකට ප්‍රතිවගත කිරීමට එකඟයි කියන තත්ත්වයක තමයි මම ඉන්නේ. මේ අපි අන්තිම අවුරුදු 20 පමණ අත්දැකීම් එක්ක හොඳම උදාහරණයනේ මේ කෝච්චි කතන්දරේ දුම්රිය බලන්නකෝ, ඒකෙන් ලැබෙන සේවය කොහොමද කියලා. අධ්‍යාපනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තිබුණා. සමහර තැන්වලින් මතුවුණු කාරණය තව ළමයි සෙඩ් එක 90 ලකුණු ගත්තු මේ ඒ ලෙවල් පාස් කියලා ආපු ළමයි විශ්වවිද්‍යාලයන් නැතුව පෞද්ගලිකව සල්ලි තියන අයව දොස්තරු කරන්න හදනව ගන්නන්න හදනව කියන චෝදනාව. ඒ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ ස්ථාවරේ? මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඉඳිද්දි, වෛද්‍ය ශිෂ්‍යයෙක් කියලා ඉඳිද්දි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට දැඩි ලෙස විරුද්ධ වෙච්ච කෙනෙක්. ඒ වගේම මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියලා ඉඳිද්දිත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යම් මට්ටමකට විරෝධතාව පළ කරා, ඒකේ ප්‍රමිතිය පිළිබඳ කාරණා නිසා. හැබැයි දැන් අපි ආපසු හැරලා බැලුවම මනෝජ් මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති නිසා ඒ ලෙවල් වලට C2S1ක් තියෙන ළමයි, අඩුම C2S1ක් තියෙන ළමයි මොනතරම් ප්‍රමාණයක් වාර්ෂිකව විදේශවලට යනවද වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා? එතකොට ඒ වායේ සමහර විට ප්‍රමිතිය අපේ රටේ වෛද්‍ය විද්‍යාලක ප්‍රමිතියෙන් අහලකටවත් කිට්ටු වෙන්න බෑ. හැබැයි ඔවුන් ඇවිල්ලා අන්තිමට කොහොම හරි විභාග පාස් කරගෙන මේ රටට ඇවිල්ලා වෛද්‍යවරු හැටියට කටයුතු කරනවා. මම කියන්නේ නැහැ විදේශ වලින් වෛද්‍ය උපාධිය ගත්ත හැම කෙනෙක් මෙහෙමයි කියලා. මුත් ඒකට ඇදී ගිය මුදල කොපමණද? එහෙනම් අපිට අඩුම ගානේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක හැම අවුරුද්දකම ගන්න බැච් එකක යම් කිසි කෝටා එකක් වෙන් කරන්න පුළුවන් නම් යම් අපි හිතමුකෝ B3කට වැඩිය රිසල්ට්ස් තියෙන ළමයින්ට යම් කිසි ගෙවීමක් කරලා වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ අවස්ථාවක් දෙන්න පුළුවන් නම්. දැන් අපි දන්නවා අලුතෙන් මොරටුවේ වෛද්‍ය විද්‍යාලය පටන් ගන්නවා, ඌව වෙල්ලස්සේ පටන් ගන්නවා, සබරගමුවේ දැන් පටන් ගත්ත රජරට තියෙනවා වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව, රාජ්‍ය වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව ඉතාම ඉහළ මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා සංඛ්‍යාත්මකව ගත්තට. ඉතින් හැබැයි මේවායේ ගුණාත්මක බව, මේවායේ වැඩ කරන ආචාර්යවරු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් ප්‍රමාණවත් පිරිසක් නැහැ. දැන් මේ අද රටේ තියෙන මේ ටැක්ස් ප්‍රශ්නෙත් එක්ක කවුරුත් කැමති නැහැ මෙඩිකල් ෆැකල්ටි එක ආචාර්යවරයෙක් බවට පත් වෙන. ඔවුන්ට බොහොම ලේසියෙන් පිටරටකට යන්න පුළුවන්. හැබැයි අපේ රටේම මිනිසුන්ගේ ළමයින්ට යම්කිසි අවස්ථාවක් දීලා පෞද්ගලික
වශයෙන් ඒ මුදලක් වැය කරලා වෛද්‍ය උපාධිය ලබා ගන්න අවස්ථාවක් ලැබුණොත් මං හිතන්නේ ඒ උගන්නන ගුරුවරුන්ටත් යම් විසි ගෙවීමේ වැඩි කමක් කරලා ඒ භෞතික වශයෙන් ඒ සායතන සංවර්ධනය කරගන්නත් වැඩ පිළිවෙලක් කරගන්න පුළුවන්කම. එහෙම මොඩල් එකකට අපි දැන් යන්න ඕන. හැමදාම එකම තැන අපි පල්ලවි හිටියොත් එහෙම මං හිතන්නේ විශේෂම මේ අරගලයේ හරහා ආපු සමහර කාරණත් අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ ඉදිරිපත් වෙච්ච අදහසුත් ඇයි එහෙම සමාජ යම් කිසි සමාජ විප්ලවයක් හරි කැරල්ලක් හරි මොන නමින් හැදෙන්නුවත් යම් කිසි වෙනසක් ප්‍රාර්ථනා කරපු කණ්ඩායමකුත් හිටියනේ ඔවුන් ඉදිරිපත් කරපු අදහස්. ඒ එක අතින් අපේ ඩොලර් අපේ රටින් ඇදිලා යනවා, අනිත් අතින් අපේ රට තුල අවස්ථාව දෙන්නේ නැහැ. මේවා ගැන ඉක්මනට තීන්දුව තීරණ ගන්න ඕන කියලා මම හිතනවා. මම හිතන්නේ මොකක් හරි කාරණයක් බාධාවක් වෙලා තියෙනවට වඩා රටේ යම් පිරිසකට තරුණ කණ්ඩායමකට තවදුරටත් අධ්‍යාපනය ලැබලා ඔවුන්ගේ දැනුම අවබෝධය පුළුල් කරගන්න දෙන අවස්ථාවක්, එහෙම හැකියාව තියෙන කෙනෙකුට හරි ඔවුන්ට සුදුසුකමක් ලබා ගන්න වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගන්න තියෙන අවස්ථාවක් නේ අහිමි කරන්න කියලා දැන් ඉන්නකට හිතද්දි හිතෙන 170,000 ගෙවලා නේපාලෙට ගිහිල්ලා, එහෙම නැත්නම් බංගලිදේශයට ගිහිල්ලා, පිලිපීනෙට ගිහිල්ලා, ඒ රටේ භාෂාව ඉගෙනගෙන ඒ රටේ මිනිස්සු බලලා ලෙඩ හොයාගෙන ඉගෙනගෙන ලංකාවට එනකොට වැඩිය නරකද? අපේ රටේ සිංහලෙන් හරි දෙමළෙන් හරි කතා කරන ලෙඩුත් එක්ක කතා බස් කරලා ඉගෙනගෙන ඒ සල්ලි ටික අපේ රටේ ඉතිරියට ගත්තා නම් හැබැයි ඒකට හිල් නැති හොඳ යාන්ත්‍රණයක් ක්‍රමවේදයක් අපි හඳුනලා දෙන්න ඕන. Net FM Unlimited.